සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමනක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක් සිත් වෙමු. එපිස 6 14 සිට 17 දක්වා පදවල අපි දකිනවා ක්‍රිස්තියානි කාර්යයේ යුද්ධායුධ ගැන විස්තරයක්. සැබෑකම නැමැති ඉඟපටිය, ධර්මිෂ්ඨකම නැමැති ලයවැස්ම, ඇදහිල්ල නැමැති පලිහ, ගැලවීම නැමැති ආරක්ෂා තොප්පිය, දෙවියන් වහන්සේගේ වචනය නැමැති ආත්මයන් වහන්සේගේ කඩුව කියන ආයුධවලට අමතරව තව ටිකක් අමුතු ආයුධයක් තියෙනවා. ඒක අමුතුයි කිව්වේ අනික් ආයුධ වගේ එකපාරටම තේරුම් ගන්න අපහසු නිසා. ඒ ආයුධ තමයි සමාදානයේ සුභාරංචියේ සූදානම් නැමැති පාවහන්. මොකක්ද ඒකෙන් අදහස් කරන්න කියලා අපි අද බලමු. ඇත්තටම ආත්මික වුණත් යම් ගැටුමක් තුල සමාදානය වැනි යමක් ආරක්ෂාක් වෙන්න යන්නේ කොහොමද? කිසුසංශික සුභාරංචිය නම් ප්‍රේමේ පණිවිඩයකුයි. ප්‍රේමයට පුළුවන් බොහෝ ගිනි ඊතල මැඩපවත්තන්ට සහ ඒ ආකාරයෙන් ආයුධයක් වෙන්නට. බොහෝ අවස්ථාවලදී නොඇදරිවන්තයන් අප ගැන අමනාප සිතක් ඇතිකරන්න හේතු වෙනවා ඔවුන්ගේ ජීවිතය තුළ නැති ඒත් අපේ ජීවිතය තුළ තියෙන සමාදානයක් ගැන හැඟීමක් ඔවුන්ට ඇති වෙන නිසා. 1 පේතෘස් 3:15-16 පදවලින් අපට අදහසක් ලැබෙනවා දෙවියන් වහන්සේ කොහොමද සමාදානයේ සුභාරංචියේ සූදානම ක්‍රියාවට නංවන්න අරමුණු කරන්නේ කියලා. නුඹලාගේ සිත්තලින් ස්වාමීන් වහන්සේ කොට ක්‍රිස්තුස් වහන්සේට ගෞරව කරපල්ලා. නුඹලා තුල ඇත්තා වූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තර දෙන්නට නිතර සෑදී සිටපල්ලා. නමුත් මුර්ධුකමින්ද යටහත්කමින්ද එසේ කළ යුතුය. නුඹලා නපුර කරන්නෝ යයි නුඹලාට විරුද්ධව කතා කරන නමුත් ක්‍රිස්තුස් වහන්සේ තුළ තිබෙන නුඹලාගේ යහපත් හැසිරීමට දොස් තබන්නන් ලැජ්ජාවට පැමිණෙන පිණිස යහපත් හෘදය සාක්ෂියක් ඇතුව සිටපල්ලා. අන් අය අපගේ ජීවන රටාව ප්‍රශ්න කරන බව පෙනෙන විට හෝ අපෙන් සටන්කාමී ප්‍රශ්න අසන විට වහාම මග නොහැර ඊට මුහුණ දෙමු. සමහර විට ඔවුන් අපි ඇත්තටම කවුද, අපි විශ්වාස කරන්නේ මොනවද කියලා දැනගන්න උත්සාහ කරනවා විය හැකියි. අපි හැම විටම සුභාරංචියෙන් සන්නද්ධ වී සිටිමු. අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවිපියාණනි, ඔබ වහන්සේගේ සුභාරංචියේ බලයෙන් අප සන්නද්ධ කළ මැනව. අපගේ ආත්මික පරපුරුද්ද ගැන ප්‍රශ්න කරන සෙනගගෙන් ආරක්ෂා වීමට අප සූදානම් කළ මැනව. අපගේ භක්තිමත් හැසිරීම තුළින් ඔවුන්ව ලැජ්ජාට පත්වීමට ඉඩහළ මැනව. ආමෙන්.